එනවා ස්වාමීන් වහන්ස ඉතා තදින් රෝගාතුර වූ අවස්ථාවක හෝ කයට ඉතා දැඩි වේදනාවක් දැනෙන අවස්ථාවක දාම ප්‍රගුණ කර තිබුණත් හිත බොහෝ විට ද්වේෂය හේවත් ගැරෙන පැත්තට බලවන බව ජීවිත අත්දැකීමෙන් අත්විඳ ඇත්තෙමි එවන් අවස්ථාවක හිතේ ප්‍රසාදය උපදවා ගන්නේ කෙසේද යන ප්‍රායෝගිකව අප කෙරෙහි අනුකම්පාවෙන් පහදා දෙන්න මෙම ගැටලුව විශේෂයෙන්ම දහම ප්‍රායෝගිකව වඩන වයෝවෘද්ධ පිරිසකට මෙන්ම කායික රෝගී තත්ත්වයන්ගෙන් පීඩා විඳින බොහෝ දෙනාගේ හිතසුව පිණිස ඉදිරිපත් කරන්නේ බොහෝ වටන සත්සව ඒ කියන්නේ බොහෝ දෙනාගේ හිතසුව පිණිස ඒකයි මම කියන්නේ මේක බොහොම කාලෝචිත ප්‍රශ්නයක් මොකද මේ කාලේ ගොඩක් දුරට ওই කායික පීඩාවන්ගෙන් දුක් විඳින මිනිස්සු ඇති සෑහෙන මේ රටේ ලෝකේ හැමතැනම එතකොට කායික පීඩාව දැනෙන වෙලාවට කොහොමද දහම වඩන්නේ मोदे पिंगदी हित नोसन सुन अने हित गैटेना कोहम देट दहम बड़ा प्रायोगिक कोहम देख करें प्रश्न कोरोना वर्ल्ट है सहन मिनसु दुख उम का नमार प्रश्न है उन्हें गन इंक पूरा अमर दिन योग वेलाट सह योगे में वायस अभी दस कथा देश नाक वायस पास मग वडा गया मसूर हटी कोम विलाड़ी मग वडा गया ओब मुनिम करता ओब बला मग वडा ने मुख मुखे निधा सुध साल मग वडा ने मुख कर काय निधास करना हित निधास करना लेदे हम लदे निम होकर काय रे हित रे दैन ओब मेन मे प्रश्न हन बिन ने ओब मगवाडन ने नह किले हित मको ओब ओबर मगवाडन किसी मो मनावन ने कोन दे मारो कावत बेहत बोन ने ओबर मगवाडन मात्र एको तो मनावन ने तदबल ओलु एक कोमा कावत बेहतक बोने नेद දැන් බලන්න එහෙනම් ඔබ හිතේ ලෙඩ බෙහෙත් කරා නැත හිත කොයිතරම් ලෙඩ වෙලා තිබ්බත් නැතත් පින්වතුනේ ඇඟ රිදුනොත් ඇඟට බෙහෙත් දෙනවද නැද්ද ඇඟ කැඩුනොත් මේ කය කොටසක් කැඩුනොත් කය කොටසක් විඩාවට පීඩාවට පත්ුනොත් පින්වතුනේ ඒකට පිළිමයක් හොයනවද නැද්ද හිත කොයිතරම් අසනීප වෙලා හිටියත් අනිවාර්යෙන්ම ඔබ ඒකට පිළිමයක් හොයනවා ඇයි ඒ ඔබ දන්නවා පින්වතුනේ හිත එකක් කය එකක් එන හිතේලේ තිබ්බා කියලා කයට බෙහෙත් නොකර ඉන්නේ නැහැ. ඔවුද නැද්ද? අයියෝ ගණි පෙත කරන්නේ නැද්ද? හිතේලේ තිබ්බත් ඔබ කයට බෙහෙත් කරනවා නම් ඇයි පිඟුනේ කයේ ලෙඩේ තියෙනකොට ඔබ හිතට බෙහෙත් කරගන්නේ නැත්තේ? ඉතින් ඔය දෙක ඔබ වෙනස් දෙකක් කියලා දකින්න. नाम रूप परिच्छेद ज्ञाने बहुम सरल गत्व मे नाम रूप दिखा किल दखिन पटंगन अब मे सत्व्याख्यान कवद किल हिंसरे कथा कर धन सत्व धन इन्नो किल कोहम दिख धन मुखदेवेन्नी कवद मम कि अभी वो हिंसरे कथा कर एक बिंदु मूलिक अड़ताल दागा बल बिंदु मे किताय काय दिखाक नहीं देखिए एक बिंदु अभी सरल तेरूंगा मेहन लाभ दब पिलगा पेरा अद्दाल इपतना के लिए खाए नमे के लिए हम दान पेरा अद्दा एक बिंदु अभी देवी एक काले वे काय तिब्बे एक काले वे काय नमेन तिब्बे इति एकाले ओयकाय नोतिबेन नमुत एकाले तब ससरे इन्नो हिटियाना एनम पिंगतने ओय हिताय काय किला कियन देखक नेद अपि तुम एकाले ओबे 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 हित हित तिब्बा किला अपि गमुको ओय हित दिगरम एनो किला हित उदावी वैवी दिगरम एनो नाव तबर होंदरम विश्वासय नेद पिंगतने ओय खाय नेमे ओय आवे किला
බලන්න හොඳටම ඔබ හොඳටම තක්කිරම මේක බින්දිනේ හරියටම තේරුම් ගන්න. දැන් අපි දන්නවා බෝධිසත්ව චරිතය. උන්වහන්සේ එක්තරා කාලයකදී වඳුරෙක් වෙලා හිටියා. තව කාලයකදී මුවෙක් වෙලා හිටියා. තව කාලයකදී සක්විති රජ කෙනෙක් වෙලා හිටියා. තව කාලයකදී කුරුල්ලෙක් වෙලා හිටියා. තව කාලයකදී සිංහෙක් වෙලා හිටියා. හාවෙක් වෙලා හිටියා. ආයි මනුස්සයෙක් වෙලා හිටියා. එහෙනම් පින්වතුනි, හැබැයි අපි දන්නවා බෝධිසත්වයන් වහන්සේ බෝධිසම්භාව ධර්ම පිරුව ওই කාලයේදී. ඒ කියන්නේ යමක් පින්වතුනි සසලේ පුරාවට ආවට මොකෝ? ඒ ආවේ කය නෙමෙයි. ඒක නෙමෙයි මස්ලේ කය නෙමෙයි. එහෙනම් අපි දන්නවා නේද මේ මස්ලේ කයයි ඔය හිත් පරම්පරාවයි කියලා කියන්නේ සනිකර දෙකක් කියලා. නැත්නම් ඔය දෙක වෙන වෙනම යන විදිහක් නැහැ නේද? දෙක දෙකක් නෙමෙයි නේද? ඔබ කාලයකට සැරයක් ගෙවල් මාරු කරනවා. හිතනවා කුලියට ඉන්නේ කියලා. අද ඉන්නවා මේ ගෙදර. තව අවුරුදු දෙකකින් ආයේ ගෙවල් මාරු කරනවා. තව අවුරුදු පහකින් ආයේ ගෙවල් මාරු කරනවා. කුලියට ඉන්නකොට එහෙම වෙනවා. වැඩ හොඳට දෙනවා නේද? ඔබ කියන්නේ කොටසක්. ඔබේ පවුලය කියන්නේ පිරිසක්. ඒ ඔබ ඉන්නේ ගෙදර කියලා කියන තව කොටසක්. දැන් ඔබ බඩගින්න ඉන්නවා කියලා කියලා. ඔබේ ගෙදර වහරි ලීක් එකක් ආවොත්. ඒ ලීක් එක සෙවිලි කරන්නේ නැද්ද? වහල සෙවිලි කරන්නේ නැද්ද? ලීක් එක වහන්න. ටැප් එක කරනොත්. ඒක හදන්නේ නැද්ද? පිරිසකර කරන්නේ නැද්ද? ගෙදර මිනිස්සුන්ට අසනීපයි. දැන් වහල උඩ පොල් ගෙඩියක් අඩංගු වෙట్లా. ටයිල් කැටයක් බිඳිලා. දැන් ඒ වහල ටයිල් එක අලුතෙන් දාන්න නැද්ද? ඇයි ඒ? ඔබ හොඳටම දන්නවා ගෙදර මිනිසු කියලා කියන එක. ගෙදර කියලා කියන තව එකක්. එහෙනම් එකක් කරනවා කියලා අනෙක් එකට පිළියම් නොකර ඉන්නේ නැහැ. එහෙනම් දැන් ආන් ඒ වගේ දෙයක්තුනි. කය ලෙඩ වුණා කියලා ඇයි හිතට බෙහෙත් නොකර ඉන්නේ? කය ලෙඩ වෙච්ච එක ගැන හිත මේ වෙලාවේ තැවෙනවා. එහෙනම් මේ වෙලාවේ හිතට බෙහෙත් ඕනේ නේද? අර මං දවසකට ඔබට කිව්ව මයිදනේ ගිය සති දේශනාවේ. සමහර මිනිස්සු ඉන්නවා මග වඩන්නේ නැහැ. ඇයි ඒ? මම මේ දවස්වල හොඳටම බෑඩ් මූඩ් එකේ. මම මේ දවස්වල මග වඩන්න ඇත්තට හිතෙන්නේ නැහැ. මම මග වඩන්න තරම් මානසිකත්වයක් නැහැ. ඇයි? මං හරියට පීඩාවට පත්ලා ඉන්නේ මේ දවස්වල. මම හොඳටම පීඩාවට පත්ලා කොච්චර පීඩාවට පත්ලා ඉන්නද මම මග වඩන්නේ නැහැ මේ දවස්වල. මම මග වඩන්න තරම් මානසික සතුටක් නැහැ. ඉතින් මග තියෙන්නේ මොකටද? වඩන්නේ. මේ දහමොසු තියෙන්නේ මොකටද? පීඩාවට පත්වෙච්ච හිතකට නේද? ඉතින් පීඩාවට පත්වෙච්ච හිතක් කියනවා මම මේ දවස්වල මග වඩන්නේ නැහැ. මම මේ දවස්වල දහම ගන්නෙ නැහැ. දහමොසු බොන්නේ නැහැ. ඇයි ඒ තරම් මං ලෙඩ වෙලා? ඔබ හිතන්නේ ඒක බුද්ධිමත් කතාවද නැත්නම් මහා මෝඩ කතාවක්ද? කල්පනා කරලා බලන්න. පින්වතුනි, ඔය හිතට තරහ එන්නේ හෝ මොකක් හරි අසහනයක් ඇති වෙන්නේ පින්වතුනි ඔබට හිතෙනවා මේ කයත් මමමයි කියලා. ඔබට නොහැකියාව නිසා මොකද්ද මේ කයයි හිතයි වෙන් කරලා දකින්නේ? පින්වතුනි කයට වෙලා තියෙන ප්‍රශ්නේ හිත දුක් විඳින මොකද්ද? දැන් ගෙදරට පොල්ලක් අරගෙන තා බිත්තියට ගහලා දින ඔබේ ඇඟ රිදෙනවා වගේද? මේ ඔලුවක කොමක් වෙනවා? මිනිස්සේ ගලක් ගහනවා වහලට. ඔබේ ගෙදර. ටයිල් කැඩේක බින්දන ඔබට ඔබ ඔලුවක කොම අල්ලගෙන බිම් පෙරලනවාද? බුදු අම්මේ ඔළුවල දෙනවා කියලා. ඇයි එහෙම කරන්නේ නැත්තේ? ඒකයි මේකේ සම්බන්ධයෙන් නැති නිසා. ආන් ඒ වගේ පින්දුනි මේ ඔබ ඉන්න ගෙදරට ගහද්දි ඔබට රිදෙන්නේ කොහොමද? ඔය තාවකාලික ඔබ ඉන්න ගෙදර. ඔක කුලී ගෙවක ඔබ ඉන්නවා. බොරුද මං කියන්නේ? පුළුවන් නම් කුලී ගෙවණක නවත්තලා බලන්න ඉන්න දෙයිද කියලා. ඉන්නේ දවස් හතක් කුලී ගෙවණක නවත්තලා බලන්න ඉන්න දෙයිද කියලා. ඔබ ඉන්න කුලී ගෙදරක තියෙනවනේ terms and conditions. ඒ වගේම තමයි ඕකෙත්. තත්පර දෙකකට සැරයක් ඔක්සිජන් දෙන්න ඕනේ. අඩුම තරමේ දවස් 3කට සැරයක් වතුර දෙන්න ඕනේ. දවස් අඩුම තරමේ දවස් 7කට සැරයක් කන්න දෙන්න ඕනේ. නැත්තම් මොකද වෙන්නේ? ඔබ දොට්ට දානවා. ඊළඟට ඔබට සිද්ධ වෙනවා කියලා වෙන ගයක් හොයාගන්න. ඒ කියන්නේ පින්තුනේ ඔබ අනිකර ඔය කුලිනියසෙ නේද ඉන්නේ? කුලිය හේවන කාලේ ඔබට ඉන්න දෙනවා. දැන් ඔබට හරිය ආදරයක් හිතෙනවද ඔගේ ගැන? මෙන්න කුලිය ගෙදරක ඉන්න මිනිස්සේ ගෙදර පැලයක්ව හිටවන්නේ නැන්නේ.
අඹ ගහක්වත් හිටව නැහැ නේද කුලී ගෙදර ගිය මිනිස්සු. ඇයි යනකොට අරන් යන්න බෑනේ? පොල් ගහක් හිටවයිද මිනිස්සු කුලී ගෙදර ගිය දිද්දි? ගෙදර පිටිපස්සේ මේ වැසිකිලි තව ටිකක් ලොකු වුණා නම් හොඳයි නේ කියලා වැසිකිලි තව ලොකු කරගෙන තව කාමරයක් එම හදාගන්නේ ඉතින් කුලී ගෙදර ගිය දිද්දි. එහෙම කරන්නේ නැහැ. තින්ත ටිකක් ගහගන්නේ. ඉතින් එහෙම කරන්නේ නැහැ තින්ත ටික. ඇයි කුලී ගෙදරක්ද? ඒක යන්තම් ඉන්න ඕන විදිහට ඉන්නවද නැද්ද? ඒක ලස්සන කරන්න පාට කරන්න අලුතෙන් කර්ටන් දාන්න ඒ මොකු කරන්නේ නැහැ නේද? ටයිල් ගලවලා අලුතෙන් ටයිල් ගලවනවද කුලී ගෙදර ඉද්දි? වහල ගලවලා අලුතෙන් වහල දානවද? ඉතින් ඒක කරයි ගෙදර අයිතිකාරයා. ඔබ කරන්නේ නැහැ මේක. ඔබ ඒකට කුලිය ගෙවනවා. කුලිය ගෙවන්නේ මොකටද? ඒ ගෙදර තියෙන පහසුකම් පාවිච්චි කරගෙන ඉන්න ටිකේ ඉන්න. දව ඔය ඔය කයත් එක මොකද කරන්නේ? ඔය කයේ තියෙන පහසුකම් ටික පාවිච්චි කරගෙන ඔය කයට කුලිය ගෙවගෙන ඉන්න නොයි තියෙන. ඔබ කොහොමද කියන්නේ මේක මේ ඔබ කියලා? ඔබ කුලිය ගෙනගෙන ආතුගම් පින්න ඔබ ආයේ කිසිම හිතක් පපුවන්නේ සමහරවල් වලින් ඔබ ඔය ඇත්තම ඔබ ජීවත් වෙන ගෙදර ඒ අයිතිකාර මනුස්සයා සාමාන්‍ය ඔබට සමහර වෙලින් මාස 6ක් ඔබට ඉන්න දෙයි පින්න කුලිය ගෙවන්නේ නැතුව. අනේ අනේ කියලා බැගාපත් වී ඔබ ඉල්ලුවොත් සමහර වෙලින් මාස 6ක් අවුරුද්දක් වුණත් ඔබට ඉන්න දෙයි. හැබැයි ඔය ගෙදර ඔය දැන් ඔබ ඉන්න ගෙදර 3 මාසයක් ඉන්න දෙයිද? කුලිය නොගෙවුවොත් 3 මාසයක් ඕනේ නැහැ පින්න උතනේ. 1 මාසයක් ඉන්න දෙයිද ඔබ කුලිය නොගෙවුවොත්? ඇයි ඔය ඔබෝ තියන් ඉන්නේ ඔබ කුලිය ගෙවනකම් විතරයි. ඉතින් ඇයි පිටින් ඔබ ඔකට ඔච්චර ආදරය කරන්නේ? ඇයි ඔබ ඕකේන ඔච්චර තකන්නේ? අල්ලලා දානකෝ බින්ද. ඕනරව ගැන හිතන්න යන්න එපා. හැබැයි ඉන්න කාලෙට පිළිවෙලට තියාගන්න. කන ටික දෙන්න, බොන ටික දෙන්න, කඳින්න බලඳින ටික දෙන්න, ඉන්න තැනක් දෙන්න, මෙරට බෙහෙත් ටික දෙන්න. ඇයි? නැත්තම් හිසර දෙන්න. නැතනම් කරදරයි. තරහ යනවා නෙමෙයි කරදරයි. අරහතුන් වහන්සේට කරදරයි පින්වතුනි කය. උන්වහන්සේට සිද්ධ වෙනවා පින්වතුනි දිනපතා දිපින්න පාතේ වැඩි. උන්වහන්සේට සිද්ධ වෙනවා පින්වතුනි අසනීපයක් වුණොත් බේතක් හේතක් හොයාගන්න. වස්ත්‍රයක් හොයාගන්න. ඉන්න කුටියක් හදාගන්න. උන්වහන්සේට සිද්ධ වෙනවා ඉදික් කරගන්න. ඒ කියන්නේ උන්වහන්සේට ඉන්න එක කරදරයි. ඒ නිසා උන්වහන්සේ මොකද කරන්නේ? ඉන්න ටිකේ උන්වහන්සේ කුලී ගෙවාගෙන ඉඳලා ඊට පස්සේ උන්වහන්සේ එතනින් වඩිනවා. එහෙනම් ඔබත් මොකද කරන්න තියෙන්නේ? ඉන්න ටිකේ පිටින් ඔතන ඉඳලා යන්නයි තියෙන්නේ. ඒ නිසා ඔය ඕනටර ඔගෙන හිතන්න යන්න එපා. අනේ බලන්නකෝ මේ පැත්තෙන් අණ්ඩක් කැඩිලානේ. අනේ බලන්නකෝ අර පැත්තෙන් අණ්ඩක් නැවිලානේ. අනේ බලන්න අර පැත්තෙන් පොඩ්ඩක් තැලිලානේ. අර පැත්තෙන් පොඩ්ඩක් නැවිලානේ. අර පැත්ත පොඩි වෙලානේ, අර පැත්ත ලොකු වෙලානේ, අර පැත්ත ඉදිමිලානේ, අර පැත්තෙන් අර පැත්ත කැපිලානේ. ඉතින් ඔය ඔයගෙන වැඩි උනට හිතන්නේ නැද්ද? ඔය කුලී ගෙදරක ඔය ඉන්නේ. ඔබ හරියට කුලී ගෙදරකට සලකන්නේ කෙසේ යම්සේද? ආන් ඒසේ පින්දුන ඔය ගොයි ගෙදරට සලකන්නේ. ඔබ අරන් යන එක නෙමෙයි නේද? මොකද්ද ඔබට ඕක ගැන ඔච්චර තරහ ගන්න තියෙන්නේ? මොනවද ඕක ගැන ඔච්චර හිතන්න තියෙන්නේ? මොනවද ඔච්චර කලකිරෙන්න තියෙන්නේ? කලකිරෙන්න කියලා කිව්වේ ඕක ගැන ඔච්චර හිතන්න දෙයක් නැහැ. කේන්ති ගන්න තරහ ගන්න ද්වේෂ ගන්න හිතන්න දෙයක් නැහැ තියෙනවා. ඔය ඉන්න ටිකේ පොඩ්ඩක් ඉන්නයි තියෙන්නේ. කොහොමද යන්නේ නෝ කොච්චර ඔකට කුලී ගෙවද්ද යන්න වෙනවා. ඔබ අපි හැමදාම කුලී ගෙවද්ද තියෙනවා. අනිවාර්යෙන් ඔය කොන්ට්‍රැක්ට් එක ඉවර දවසට ඔබ ඔය දිහා දානවා. කවදාක කොන්ට්‍රැක්ට් එක එක්ස්ටෙන්ඩ් කරන්නේ නැහැ. ඔබ අද ඉන්න ගෙදර නම් සමහරට අවුරුද්දෙන් අවුරුද්ද කොන්ට්‍රැක්ට් එක දික් කරනවා. ඕකේම නැහැ. ඔබ එනකොටම කොන්ට්‍රැක්ට් එක අසම් කරලා අවුරුදු ගානකට අවුරුදු 50 60 70 කීයක් හරි ඒ ගෙවිච්ච දවසට ආයේ කොන්ට්‍රැක්ට් එක එක්ස්ටෙන්ඩ් කරලා දෙන්නේ නැහැ. යන්න යන්නේ දවසේ යන්න වෙනවා. ඔබ පින්න හොඳට දක්ෂ වෙන්න ඔය කයයි හිතයි වෙන් කරලා දකින්න. එතකොට පින් උතුනේ ඔබට පුළුවන් වෙනවා කය කැඩුනහම කය කැඩුන බව විතරක් මනසිකාරය කරගන්න. කය ස්පර්ශය කැඩුනහම පින් උතුනේ ඒක ඒ බව මොකද gedara වහලට අල්ලපු gedara කොල්ලකුරුට සෙල්ලම් කරද්දී බෝලේ වැදුනහම ටයිල් කෙට බිනිසිවා බිනිසි ගෙදරින් මිනිස්සු දන්නවා. ඒක නවත්තන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ ඒක දැනගනවා හඳුන ගන්නවා. ඒක නේ ඒක ප්‍රශ්නේ නැහැ. දැන ගැනීම හඳුන ගැනීම ප්‍රශ්නයක් නැහැ. එනවා බිනිසි වේදනාව කෙනෙකුට වේදනාව කාව කියලා දැනගන්න.
කායික වේදනාව. සැප වේදනාවක්වම සැප වේදනාවක්ව කියලා දැනගන්න. දුක් වේදනාවක්වම දුක් වේදනාවක්ව කියලා දැනගන්න. එච්චරයි. දැන් ඔබ ඔබ ඉන්නේ කුලී ගෙදර. අලුතෙන් තීන්ත ගෑව කියලා කිව්වොත් ඔබට සතුට වෙන දෙයක් නෑ. ඒක කුලී ගෙදරක්. ඔබ ඉන්නේ කුලී ගෙදර. වාලේ ලීකයක් කියලා පෙන්නන. ඔබට දුක් වෙන දෙයක් නෑ. ඒක කුලී ගෙදරක්. ඔබට තියෙන එක පිළිසකර කරගන්න. අයිතිකාරයට කියන්නේ. ඇවිල්ලා හදලා යයි. ඉතින් මෙතන ඔබට ඉන්න කාලේ ඔබට සිද්ධ වෙනවා මේ ටික තනින් හදාගන්න. හැබැයි ඔය හදාගන්න එක දැකලා ඔබ අරන් යන්නේ නැති නිසා ඔබගෙන වැඩි ඕනකට හිතන්න එන්න එපා. සමහත ඔබ තේරුම් ගන්න මේ කය එකක් හිත પરම්පරාව එකක්. හිත પરම්පරාවට දුක දෙන්න එපා පිළිදින කයට එන දේවල් වලට. කයට දුක දෙන්න එපා හිත પરම්පරාවට දෙන ප්‍රශ්න වලට. ඔය දෙකම වැරදි. ඒකයි සීදිනසා ගන්න එකත් වැරදි. ඇයි ඒ? හිතට දැනෙන දුකට කයට දඬුවම් දෙනවා. ඒක වැරදි. මොකද ගල් ගහලා ගේ බිම දාගත්ත කියලා, පොළු වලින් ගහලා ගෙදර බඩු මුට්ටික ඔක්කොම මේ කුඩු පට්ටම් කරගත්ත කියලා. කවදාකවත් හිතේ තිබ්බ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඒ වගේම තමයි. ගෙදර ඉන්න මිනිස්සු. ගේ හිතේ තියෙන ප්‍රශ්නෙට නැත්නම් ගෙදර තියෙන ප්‍රශ්නෙට ගෙදර තියෙන ප්‍රශ්නෙට පිළියම් කරන්නේ නැතුව ගෙදර දින ප්‍රශ්නෙට ඒකට පිළියම් කරන්නේ නැතුව මිනිස්සු ටික හොඳට නාල කරලා ඇඳලා කරලා හිටියා කියලා ඒ ගෙදර ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ආන් ඒ වගේ ඔබ වෙනතුනේ කායික ප්‍රශ්නෙට කායික ප්‍රශ්න පිළියම් කරන්න. මානසික ප්‍රශ්න මානසික ප්‍රශ්න පිළියම් කරන්න. ඒක මම පටන් ගන්න ඉදීම ඇහුවේ. ඔබ හිතේ අමාරුවෙන් ඉන්නවා කියලා කවදාකවත් ඇඟට බට් එක නොදී හිටියද? ඇඟට වස්ත්‍රයක් දාන්න නැතුව හිටියද? ලෙඩක් හැදුනොත් බේතක් නොදී හිටියද? හිතට සෙවණක් නොදී හිටියද? දැකද හිතේ ප්‍රශ්න ඔබ කවදාකවත් කායර පිළියම් නොකර හිටියේ නැහැ. එහෙනම් ඇයි පිඟුතුනි කාය ප්‍රශ්නෙට හිතට පිළියම් නොකර ඉන්නේ? කාය ප්‍රශ්න තියෙන දවසට හිතට පිළියම් කරන්නේ නැහැ. මොන නැද්ද අදහස? හිතට දුකේන අවිද්‍යා තෘෂ්ණාව නිසා. කායට දුකේන පිළිදින කාය කැඩෙන නිසා. කාය උනතාවයල් නිසා. ආන්ගේ උනතාවයන් වල පිළියම් කරගන්න. කැඩනොත් බෙහෙත් ටිකක් දාගන්න. ඒක කරගත්ත කියලා පිටින් මානසික ප්‍රශ්න වලට පිළියම් නොකර ගන්න ඉන්න එපා. ඔබට හිතට කේන්තිය තරහක් ආවොත් මයි කොන්ද රිදෙනවා, මර දැන් මුකුත් කරගන්න බෑ, මයි කකුල රිදෙනවා, මම මුකුත් කරගන්න බෑ, මගේ ඇඟම රිදෙනවා, මගේ ඇඟට හොඳට මුණ ගැනලා බලනකො මොකද්ද මට මේ වුනේ කියලා. ඉතින් ඔය වෙලාවට ඔබට කරන්න තියෙන හොඳම දේ තමයි හිතින් ඔබ ඔය කයයි හිතයි වෙන් කළ බලන්න. හිතින්. හිතින් කය හිතයි වෙන් කළ බලන්න. ඒක හොඳ භාවනාවක් කියලා. හිතින් කය හිත වෙන් කළ බල දැන් ඔබ ඉස්සලා හිතලා බලන්න. කොයිකටද මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ කියලා. හිතට දාපු ප්‍රශ්නේ නැත්නම් කයට දාපු ප්‍රශ්නේ කියලා. ඔබට තේරෙන්නේ මේ කයට ආපු ප්‍රශ්නයක් මේ තියෙන. ඉතින් අල්ලපු ගෙදර මිනිස්සු රණ්ඩු වෙද්දි ඔබ මොකටද මූණ එල්ලන්නේ? ඒ වගේ කයට ප්‍රශ්නයක් තියෙද්දි ඔබ මොකටද මූණ එල්ලන්නේ? ඔන්න ඔබට ප්‍රශ්නයක් වුණා නම් ගමන් නැහැ. ඔබට තේරෙයි එතකොට ඔබ තමයි ඒක ඔබේ ප්‍රශ්නේ කරගෙන තියෙන්නේ කියලා. ආගෙන ප්‍රශ්න ඔය තියෙනවා. ඔව් ඔබ රෙද්දස් දාගන්න එපා. ඒතර කනවා කනවා. ඔන්නෝකයි වෙන්නේ. ඒ නිසා වයසට ගිහිපු නිසා හෝ ඒවා අසනීපෙච්ච නිසා හෝ ඒවා විශේෂයෙන් මේ දවස්වල කොරෝනා නිසා හැදිලා හරි වෙන මොන හරි රෝගයක් හැදිලා හරි ඒ රෝග ලක්ෂණ නිසා කායික පීඩාව විඳින මිනිස්සු පිරිසක් ඇති තියෙනවා. ඔබ අතරත් ඇති සමහර ඔබ ලෙඩ ඇනිනවා මේ දේශනාව අහන්නේ. මම ඔබටයි මේ කතා කරන්නේ. පින්තුනේ බය වෙන්න එපා. ඔය ප්‍රශ්න ඇදලා තියෙන කායට මිසක් ඔබට නෙමෙයි. කායර හැදිච්ච බස කාය විසඳාපු. ඒකනේ දොස්තරලා ඉන්නේ. දොස්තර ඒකට බෙහෙත් කරපු දැන්. මේ දොස්තර මේකට බෙහෙත් කරපු දැන්. දෙක දෙක. මගෙන් අහන්න එපා කායලෙද්ද මොකද කරන්න කියලා. ඒ වගේම ඉස්පිරිතල දොස්තරගෙන් අහන්න එපා හිතේද මොකද කරන්න කියලා. ඒක අහගන්න මේ දොස්තරගෙන්. එහෙනම් දේවල් දෙකක් නිසා තමයි ඔබ දොස්තරලා දෙන්නේ හොයාගෙන ඉන්නේ. හවුද නැද්ද? දැන් දේවල් දෙකක් නම් ඉතින් එකක් කරනවාම ඇයි අනෙක් එක විඳවන්නේ? ඔබට හිතෙනවා නම් මනුස්සෙක් සීදිනසා ගන්නවා කියලා කියන්නේ මොඩඩක් කියලා. මේක ගැන මොකද හිතන්නේ? ඇයි ඒක ඒක වැරදි මේක හරිද එතකොට?
හිතේ ප්‍රශ්නට කය කඩන්න එපා. හා. ඒක පිළිගන්න සාදු සාදු. එහෙනම් එතකොට කය ප්‍රශ්නට හිත කඩන්න එපා. ආ ඒක නම් බෑ. එහෙම වෙන්නේ කොහොමද? ඒකෙන් සාධාරණ වෙන්න ඕනේ. හේතු යුක්ති ගලපලා කතා කරන්න ඕනේ. සත්‍යෙන් සත්‍ය පිළිපදලා කතා කරන්න ඕනේ. ඔන්න ඔය කාරණා ගැන ඔබ හිතන්න. එතකොට ඔය කායික පීඩාව නිසා යම් හෝ මානසික පීඩාවක් කට ගන්නවා නම් අපි පින්වතුන් කිසිම කෙනෙක් බය වෙන්න එපා. ඔබර කරන් දෙන්නේ ලේසිම දේ පින්වතුනේ. කාය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා. ආන් එයාට බාර දෙන්න ඔය කාය. දොස්තර මහත්තයෝ මේකට ඔබතුමාන කරන්න පුළුවන් දේවල් තියෙනවා නම් කරන්න. ඔන්න. ඉතල බාර දෙන්න හොස්පිටල් එක. අපි තුමේ දෙනවා මල්ලේ ඩක් දුවක් හැදෙනවා. අපි දෙනවා කොරෝනා හැදුණා කියලා. ඔය ඉන්න කාටද කියලා අපි කියනවා ත්‍රිවිල් එකේ කරි මොක කරි දාගෙන. ඕක අරන් ගිහලා තියන්න ලෙඩ ඇඳේ. ඉස්පිරිතාල ඇඳේ තියන්න. කියලා කියන්නේ මේ දොස්තර මහත්තය මෙන්න මේකට ඔබතුමා දන්න දේ තියෙනවා නම් පොඩ්ඩක් කරලා දෙන්න. ආයේ ඔබ ඊට වඩා එතනින් යන්න මොකක් ගැන හිතන්නේ නැහැ බබේ. ඇයි? පිටින් ඔබට ඊට වඩා ලොකු වැඩක් තියෙනවා කරන්න. කය කැඩලා තියෙනකොට ඔබ හඳන්නේ මොකද? කායත්නේ කොරෝනා හැදෙනවා ඔබට නෙමෙයි. කායත්නේ හෙම්බිසාව හැදෙනවා. කායත්නේ ඔළුවේ අමාරු හැදෙනවා. කායත්නේ කොන්දේ අමාරු හැදෙනවා. කායත්නේ කකුලේ අමාරු හැදෙනවා. කායත්නේ රෙංගමාලේ හැදෙනවා. කායත්නේ බඩේ අමාරු හැදෙනවා. ඔබ හඳන්නේ මොකද? ඔබට ඊට වඩා ලොකු වැඩක් තියෙනවා කරන්න. ඔය කය සත පහකට ගණන් ගන්න. ඕනතර තනක් දෙන්න එපා පිටු ඔය කයට. ඕනතර තනක් දුන්නාට පස්සේ මොකද වෙන්නේ? ඉතින් ඔබ ඊට පස්සේ වෙන දෙයක් නැති වෙනවා. සත පහකට ගණන් ගන්න එපා. අවශ්‍ය ටික දෙන්න. කන්න කැම ටික දෙන්න, ඉන්න තැනක් දෙන්න. ලෙඩට බෙහෙතක් දෙන්න. ඊට පස්සේ ඇඟට වස්ත්‍රයක් දෙන්න. ඔච්චරයි. ඔතනින් එහාට කය ඉල්ලන්නවා මේ. ඔබ ඉල්ලන ටික මම දෙනවනේ. දැන් පැත්තකටලා ඉන්න. ඔන්න ඔය මට විදිහට කයට දල්කා. අපි සලකන්නන්නේ එහෙම. කන්න ටික දෙනවා නම්, ඉන්න තැනක් දෙනවා නම්, අඳින්න ටික දෙනවා නම්, ලෙඩුනම් බෙහෙත් ටික දෙනවා නම් කරුණාවල. කියන තැනම අඳින්නම්. කට පියාගෙන මට වැඩක් මට වදයක් වෙන්නද වැඩක් කරගෙන ඉඳ දෙන්නකෝ. ඔන්න ඔය මට වෙන්නේ අපි කයර දරනවා. මේ කය කරනවා කියලා අපි අන්නන්නේ නැන්නේ. මොකද අපි ඊට වඩා ගොඩක් ලොකු වැඩක් තියෙනවා කරන්න. මේ හිත නිදහස් කරගන්න ඕනේ. කොච්චර තියෙන හිතට කොච්චර සතුටක් තියෙනවද ලබන්න? දහම ආબોධ කරගෙන, තණ්හාවෙන් නිදහස් වෙලා, රාග, දේශ, මෝහ ප්‍රහාණය කරගෙන, පුළුවන් නම් සමාධියක් වඩාගෙන කොයිතරම් දේවල් තියෙනවද මේ හිතට කරගෙන සතුටින් සතුටින් ඉන්න පුළුවන්. ඒ ඔය ඔක්කොම සතුට කාබාසිනිය වෙනවා. මොකක් කරගත්තොත්? ආය කයර තියෙන ප්‍රශ්නේ ගැන හිත හිතා දුක් විඳිනවා. සත පහකට ගණන් ගන්න පව එකයි. ඔය හිතට පින්නේ ඊට වඩා ලොකු ලන්සුවක් දැන්. ඔය හිතට ඊට වඩා ලොකු දරක් තියෙනවා කරන්න. මේ යන්තම් ඉන්න තැනක් විතරයි පින්නේ මේක. ඔබ අන්න ඒ විදිහට හිතන්න. මේ යන්තම් ඉන්න තැනක් මේ තියෙන්නේ. යන්තම් ඉන්න තැන. ඔය යන්තම් වැටලා ඉන්න තැනක් ඔය තියෙන්නේ. ඕක මේ ලස්සන කරලා හැඩ වැඩ දාගෙන වත් තරම් වටින්න දෙයක් නෙමෙයි. මං කොණ්ඩේ පීරන්නක් කැමති නෑ දැන්. පේන්නද? ඒ තරම්වත් මම මේ කය වෙනුවෙන් මහන්සි වෙන්නේ නෑ. ඉතින් ඒකටත් මහන්සි වුණා. ඒකයි සමහර මිනිස්සු ජෙල් දාද්දි මට හිතෙන්නේ මොකටද මේ දුක් විඳින්නේ කියලා. කොණ්ඩ පාට කරද්දි මට හිතෙන්නේ ඇයි මේ දුක් විඳින්නේ? මේ යන්තම් ඉන්න ටිකේ ඔය ඉන්න තැනට යන්තම් ඉල්ලන දෙක විතරක් දුන්නා ඉවරයි. පිටින් ඔබ මනුස්සය ගෙදරේ ඔබේ ගෙදර අයිතිකාරය කුලියට ඉන්නකොට ඔබ කුලියට ඉන්න ගෙදර අයිතිකාරය ඇවිල්ලා කුලී ඉල්ලද්දි ඔබ අතේ හිතේ සතුටට තව ටික ගන්නද දෙනවද? කුලී කීද? මාසෙට 50,000යි. කෝ කරත් ඔය 70,000ක්ම ගන්නකෝ. එහෙම කරනවද? සන්තෝෂං කියලා තවද 20,000 දීලා දෙනවද? නෑනේ. පුළුවන් නම් කේවල් කරලා තව ටිකක් අඩු කරගන්නේ නේද කරන්නේ? 50,000 කියලා කිව්ව රෙන්ට් එක මොකද ඔබ කියන්නේ? ඔබ 45ක් විතර කරගන්න බැරිද? අන්න බින්දු දැක්කද? ඔබ අන්න ඒ විදිහට ඔබ කේවල් කරනවා gedara කුලියට ඉඳිද්දි. නමුත් ඔබ මේකට මේක ඉල්ලන්නේ 50,000. ඔබ දෙන්න යනවා ලක්ෂ 5ක් විතර. ඇයි ඒ? නිකන් බොරු වැඩපින් මතනේ. කැරලා ගියාට පස්සේ අන්තිමට මහ පොළොට 5 ටිකක් වෙන එක විතර නෙවෙන්නේ. මේ ඕන තරම් පස් තියෙන්නේ. තව ලස්සන කළ පස් කරන්න ඕනේ නැහැ නේ කොහොමවත් පස්. නිකේගෙන මේ සත පහ කරපින් මේ කය ගැන හිතන්නේ නැහැ. කය ගැන ඔබ කන්සර්න් කරන්න එපා මේක. يعني තනික අල්ලලා දාන්න මේක. මේ යන්තම් ඉන්න තැනක් මේ තියෙන්නේ. ඉන්න ටිකේ අර ටික දෙන්න හැබැයි. ඒවා නොදී ඉන්න එපා.
මොකද ඒවා නොදුන්නොත් වදයක් වෙනවා ඊට පස්සේ. ඒ ඇන්ඩියාව අහන් ඉන්න බෑ ඊට පස්සේ. අන්න ඒකයි තියෙන ප්‍රශ්නේ. කැක්කුම් දානවනේ. ඉතින් රිදෙනවනේ. ඒක ඒක මානසික පීඩාවක් නෙමෙයි. නමුත් වදයක්නේ. මොකද ඒ වේදනාව නොවත් හොඳයි නේ පින්වතුනේ. මොකද ඒතකොට ඒකට බෙහෙත් කරන්න මහන්සි වෙන්න ඕනේ නෑ. මොකද බෙහෙත් කරන්න ඕනේ ලෙඩක් වුණොත් විතරනේ. ඒ නිසා පුළුවන් තරම් ලෙඩ නොකරගෙන තියාගන්න. ඒතරො ලේසි. ඒතරො තුනකින් යන්තම් බෙහෙරලා ඉන්න පුළුවන්. හරියට බලා කියාගෙන නැත්නම් හතරක් වෙනවා. ඒක ඇසියු පසෙම ඕනේ නෑ. තුන් පසෙකින් පුළුවන් යැපිලා ඉන්න. තුන් පසෙ හරියට දුන්නේ නැත්නම් තව එකක් එනවා ඇසියු පසෙ. බෙහෙත් ටික දෙන්න වෙන තත්ත්වයකට එනවා. ඉතින් ඒක වයසට ගියාම ඉතින් කරන්න දෙයක් නෑ. කොහොමවත් දෙන්න වෙනවා. නැත්නම් පිළිදෙන තරුණ කාලේ නම් ගොඩක් දුරට කනඩික වෙලාවට දෙනවා නම් ඉන්න දණක් දෙනවා නම් يعني රස්සයක් දෙනවා නම් ගොඩක් දුරට අර හතර වෙන එක ඕනේ නැහැ ගොඩක් දුරට. අනතුරක් වෙලා මොකක් කරේ වෙනවා නම් ඉතින් කරන්න දෙයක් නැහැ. නැත්නම් ඒක ඔබ ඕනට රා කයි ගැන හිතන්න එපා. ඉතින් ඔබට කොච්චර දේවල් තියෙනවද තව කරන්න. මේ දහ මනසිකාරය කරගෙන තියෙනවා යෝනිස මනසිකාරය හදෙන්න තියෙනවා. පරිසම්පාදේ අවබෝධ කරගන්න තියෙනවා. ගුණේ වඩා ගන්න තියෙනවා. අනිකයි ගුණ දකින්න තියෙනවා. බල්ලව මරන්න තියෙනවා. කොච්චර දේවල් තියෙනවද කරන්න. එනවා මේ මේ කායයට තියෙන තන ආයේ let it go අල්ලලා සත පහකට ගණන් ගන්න. යන්තම් ඉන්න ටිකේ අවශ්‍ය ටික දීලෙන් කුලී ගෙවනවා කියලා හිතාගෙන ওই කුලී ගෙදරින් කොහොමවත් ඉන්න ඔබ කොච්චර ওই ගෙදරට ආදරේ කරත් ඔබ ওই ගෙදර තොইলයක් නැටුවත් පින්නතුනේ ඔබට යන්න කියන දවසට ඔබට යන්න වෙනවා. එදාට ඔබ ওই ගෙදර ඉඳගෙන හඳුන් කූරු පත්තු කළා පහම් පත්තු කළා මල් තියලා පැදගුණු කළා ඔළුව ඔළුවෙන් හිටගෙන පිළිගන්න ඔය ගැදර ඔබ ආවතේව කර කර හිටියත් යන්න කියන දවස ඔබට යන්න වෙනවා. ඒ නිසා ඔබ කොච්චර වැඩිපුර කරා කියලා සත පහ කර ඔබව ගණන් ගන්න නැහැ. ඉතින් සත පහ කරවත් ඔබව ගණන් ගන්න නැත්නම් ඇයි ඔබ සත පහ කරවඩා ඔය ගණන් ගන්න? කය ඔබට සලකන විදිහට ඔබ කයර සලකන්න. අන්න කියනවා සරලව කියනවා. කය ඔබට මාත්‍රයක්වත් ආදරේ නැහැ. ඒ නිසා ඔබ ඕනට වඩා ආදරේ කරන්න යන්න ඕනේ නැහැ. ඉන්න ටිකේ ඉන්න දැන්. ඔච්චරයි කරන්නේ. පැහැදිලිද?